මාර්තුවේ 8 වෙනිදා මම මගේ ගේ අලුතෙන් ගත්තට පස්සේ මල් පැල එළවලු පැල හිටවන්න පටන් ගත්ත දවස. මේ වීඩියෝ ක්ලිප්ස් නම් ඔයගොල්ලෝ මගේ කලින් බ්ලොග් එකක දකින්න ඇති. මම මේ බ්ලොග් එකටත් ඒ පොඩි පොඩි වීඩියෝස් එකතු කරගත්තා. මොකද මේ බ්ලොග් එක ඔයාලට මං මේ වෙනකම් මල් පැල හිටවලා ඒවල ලුක් වෙලා පළදාව ගත්තටි හැම එකක්ම එකතු කරලා තියෙනවා. ඇත්තම කිව්වොත් මේක මාස 3ක ප්‍රොසෙස් එකක්. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ ක්ලිප්ස් ගත්ත දවස්වල ඩේස් මේ බ්ලොග් එකේම එකතු කරලා තියෙනවා. මොකද මේ පැල බොහොම ඉක්මනින් මේ මාස 3 ඇතුළත ගොඩක් ලුක් වෙච්ච නිසා දිනත් එක්ක දාපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර කාලෙකදී කොච්චරක් දුරට වැඩිලා තියෙනවදත් කියලා. මේ බ්ලොග් එකේ සීසන් වර්ග පැහැදිලිව පේන්න මම මේ විදිහට ටියුලිප් මල්, රෝස මල් වල ක්ලිප්ස් වගේකුත් එකතු කරන්න අමතක කළේ නැහැ. ඉතින් හරියටම ටියුලිප් මාසයේ මෙන්න මේ විදිහට මගේ මල් පැලවල ප්‍රොසෙස් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මමගේ ඉස්සරහත් ලස්සන පැටෝනියා මල් වලින් මේ විදිහට හිටවල සරසගෙන තියෙනවා. පැටෝනියා විතරක් නෙමෙයි කානේෂන් වර්ග එක එක වර්ග වලින් ගොඩාක් වර්ණවත් වෙලා තමයි තිබ්බේ. ජපානයේ මාර්තු මාසයේ අප්‍රේල් මාසය කියලා කියන්නේ මල් ගොඩාක් ලස්සනට පිපෙන කාලයක්. ඉතින් මේ ඔයාලා දකින්නේ මමගේ ගාඩන් එකේ හිටවපු ගමන් මේ මල් වල තියෙන ලස්සන. ඔන්න තක්කලි පැල නම් දැන් නම් තිබ්බට වැඩිය ගොඩක් ලොකු වෙලා තමයි තිබ්බේ. ඒ වගේම තමයි මිරිස් පැලත්. ගාඩන් එක තව සුවඳ වෙන්නේ මම හිටවල තියෙන ලැවෙන්ඩර්. මාස 3ක් තිස්සේ මහන්සි වෙච්ච මගේ ගාඩන් එකේ ප්‍රොසෙස් එක මේ විදිහට එක බ්ලොග් එකකින් ඔයගලන්ට ගේන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මේක මම ගොඩාක් කල් ඉඳන් ප්ලෑන් කරන් හිටපු බ්ලොග් එකක්. මම වගේ මල් පැල එළවලු හිටවන්න ආසයට මේ බ්ලොග් එකත් ගොඩක් ලස්සන බ්ලොග් එකක් වෙයි කියලා හිතනවා. මේ දවස්වල තමයි මගේ ටොමැටෝ ගස්වල හැමින් හැමින් මල් පිපෙන කාලේ. අප්‍රේල් 27. ඔන්න එතකොට තමයි මගේ එළවලු පැල පොළවට අල්ලගෙන ටිකක් විතර උස්මහත් වෙන කාලේ. මගේ ගාඩන් එක ගොඩක් ලොකු නැති වුණාට මම ආස කරන මල් පැල ගොඩාක් මට හිටවන්න පුළුවන්. මේ මාසේ මුල වගේ. ඉතින් ඔයාලට මතක ඇතින ගියසරේ බ්ලොග් එකේදී මම මේ මල් පැලේ හිටවන විදිය ඔයාලත් එක්ක එකතු කරගත්තා. මේ තියෙන්නේ මම මගේ ගේ ඉස්සරහා මල් පැල හිටවල ලස්සන කරගෙන තියෙන විදිහ. මේ මාසේ තමයි ජපානයේ රෝස මල් පිපෙන කාලේ. මේ කාලේ ජපානයේ ගොඩාක් ලස්සන මල් පිපිලා තියෙන කාලයක්. ඉතින් මම ගියා මේ සැරේ රෝස මල් වත්තට. මේකෙන් චූටි කොටසක් ඔයාලට මම එකතු කරන්න හිතුවා මම ගිය රෝස වත්තේ විස්තරත්. හැම අවුරුද්දකම වගේ ගෙවල් ළඟ තියෙන නිසා මම මේ චිබ ප්‍රාන්තයේ තියෙන කේසේ බරයින් යන්න නම් අමතක කරන්නේ නැහැ. රෝස මල් වර්ග 10 ගණන්ක් තියෙන මේ රෝස වත්ත වගේම මගේ වත්තත් ලස්සන කරගන්න මට ආසයි. ඉතින් අද මම ඔයාලත් එක්ක එකතු කරගන්න මේ බ්ලොග් එකේ මාස 3ක් ඇතුළත මගේ ගාඩන් එක ලස්සන වුණ හැටි තමයි විස්තර වෙන්නේ. මේ මාසේ අග ජූනි මාසේ මුල වගේ. එතකොට නම් තක්කලි ගස් එහෙම සෑහෙන දුරට ලුකු වෙලා තමයි තිබ්බේ. මගේ පුංචි ගාඩන් එකේ ගොඩක් මල් වර්ග එළවලු වර්ග නැති වුණාට හිටවල තිබිච්ච එළවලු මල් ගොඩාක් හොඳට හැදුනා. මල් ගොඩක් හැදුන නිසා මට හිතුණා තවත් තවත් මල් ගෙනල්ලා හිටවන්න. දැන් මේ ඔයාලා දකින්නේ මම තවත් අලුතෙන් ගෙනල්ලා හිටවන ලෑස්තන පැටෝනියා මල් ටික. ජපානයේ වසන්ත කාලෙට පිපෙන මේ මල් වර්ග හැමදාම තියෙන්නේ නැහැ. මොකද සීසන් එනකොට ඒව ඔක්කොම මැරිලා යනවා. ඒ වුණාට සීසන් වලට අදාළව ලස්සන මල් වර්ග ගොඩාක් එනවා. ඒ කිව්වේ හැම සීසන් එකකටම ආවේනික වුණ මල් පිපෙන මල් වර්ග. ඒ වගේ තමයි මන් දැන් මේ හිටවල තියෙන මල් වර්ග, එළවලු වර්ග හැම එකක්ම. ඒ අතරින් රෝස නම් විශේෂයි. රෝස අවුරුද්දට 4 වතාවක් පිපෙනවා. මේ තියෙන්නේ මම හිටවල දැන් ලොකු මහත් වෙලා තියෙන මගේ එළවලු වගාව. ජූනි 16. ජූනි 16 වෙනකොට මගේ ගාඩන් එකේ තක්කලි, වම්බටු, මිරිස්, පපරිකා වගේ දේවල් ගොඩක් හැදිලා තියෙනවා. ඇත්තටම මල් පැල, එළවලු පැල හිටෙව්වට පස්සේ කාලය යනවා තේරෙන්නෙම නැහැ.
කාලෙත් එක්ක බොහොම ඉක්මනට ලොකු වෙලා ඉන්න එයාලා බලන්න යන හැම වෙලාවෙම වගේ මට තෑගි දෙනවා. ඒ කිව්වේ පළදාව තියෙන දවස්වලට බලන්න යනකොට හැමදාම වගේ තක්කලි, මිරිස් වගේ දේවල් අනිවාර්යයෙන්ම කඩා ගන්න පුළුවන්. ගහකට වැලකට වුණත් අපි දෙන ආදරේ ගොඩාක් දුරට තේරෙනවා. ගහකට හරි වැලකට හරි අපි ආදරෙන් බලා ගන්නකොට එයාලට ඒ දේවල් හොඳටම දැනෙනවා. මම නම් ගොඩාක් ආසාවෙන් තමයි මේ මගේ චූටි ගාඩන් එකේ මල් පෙළ එළවලු පෙළ බලාගන්නේ. මම මහන්සියෙන් හිටවලා ආදරෙන් රැක බලාගත්ත මගේ චූටි ගාඩන් එකේ පොඩි අස්වැන්නක් ගන්න දවසක් මම මේ බ්ලොග් එකට එකතු කළා. තමන්ගේ මහන්සියෙන් හිටවලා ඒ ගසලින් ගන්න අස්වැන්න දවසට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඔන්න ඉතින් වම්බටු ඔක්කොම තියෙන නිසා මට හිතුණා වම්බටු මෝජු හදන්න. ගෙදරත් වම්බටු තිබුණ නිසා මම හිතුවා වම්බටු මෝජු හැදුවොත් ගොඩක් රසට තියෙයි කියලා. අසන්න ගත්තට මදිනේ, ඒවත් ප්‍රයෝජනට අරගෙන අපි උයන්නත් ඕනිනේ. ඉතින් මට දැනගන්න ආසයි ඔයාලත් ඔයාලගේ ගෙවල්වල ලස්සනට මේ වගේ මල් එළවලු වගා කරලා තියනවද කියලා. හිතන විදිහට නම් අනිවාර්යයෙන්ම මට වැඩිය ඔයාලා නම් ගොඩක් එළවලු වර්ග හිටවල ඇති කියලා හිතෙනවා. මම මීට වැඩිය ගාඩන් එකේ මල් පැල එළවලු පැල හිටවන්න ආස වුණත් මට කාලයත් එක්ක ගොඩාක් දුරට ඒ දේවල් කරන්න අමාරුයි. නමුත් හම්බ වෙන හැම ප්‍රී ටයිම් එකකම මම ආසාවෙන් මේ වගේ දේවල් කරනවා. ඔන්න දැන් මම ලෑස්ති වෙන්නේ ගෙදර තිබිච්ච වම්බටුයි මගේ ගාඩන් එකේ වම්බටුයි අරගෙන රසම රස වම්බටු මෝජ හදන්න. පහුගිය බ්ලොග්ස් වලදී කීප දෙනෙක්ම නංගිල අක්කලමගෙන් මගේ ගාඩන් එකේ විස්තර අහලා තිබ්බා. ඉතින් ඔයාලා වෙනුවෙන් තමයි අද මම මේ බ්ලොග් එක හැදුවේ. මට කියන්න බැරි වුණානේ මගේ ගාඩන් එක තවත් ලස්සනට හදාගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගාඩන් එකේ මේකෝව බ්ලොග් එකකුත් ළඟදිම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මගේ ගෙදර ගාඩන් එක ගොඩක් පොඩි. නමුත් ඒක කොටස් තුනකට විහිදිලා තියෙනවා. බෑක් යාඩ් එක, සයිඩ් යාඩ් සහ ෆ්‍රන්ට් යාඩ් විදිහට. ෆ්‍රන්ට් යාඩ් එකේ නම් හදන විදිහ මං හිතන්නේ ඕගොල්ලෝ මුලදිම දැක්කා. ඉතින් මේ විදිහට ටික ටික ලස්සන වෙන මගේ ගෙදර ඔයාලත් එක්ක එකතු කරගන්න ලැබීම ගැන මට ගොඩාක් සතුටයි. පහුගිය ලොක්සලත් අක්කලා නංගිලා මගෙන් අහලා තිබ්බා මගේ මේ ප්ලාන්ස් ගැන. ඉතින් ඒව ලොකු වුණාම පෙන්වන්න කියලා තිබ්බා. ඔන්න ඉතින් ඔයාලට මේ බ්ලොග් එකකින් මුල ඉඳලා මං අස්සන්න ගන්නකම්ම බලා ගන්න පුළුවන්. ලබන අවුරුද්දේ මම මීට වඩා ගොඩක් එළවලු වගා කරන්න බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. එතකොට ඉතින් මීටත් වැඩිය ගාඩන් එකත් හදලානේ. මේ දවස්වල මගේ ගාඩන් එක ගොඩක් දුරට හදාගෙන යනවා. තමන්ගේ ගාඩන් එක පුංචි වුණත් ලොකු වුණත් තමන්ට ආස විදිහට මල් පැල හිටවල ලස්සනට පිළිවෙලට තියාගන්න පුළුවන් නම් මම හිතනවා ඒක ගොඩාක් වැදගත් කියලා. ජපානේ ගොඩාක් අයගේ තියෙන්නේ චූටි ගාඩන්ස්. ඉතින් එයාලා ඒ ගාඩන් එක හරිම ලස්සනට පිරිසිදුව තියාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් ලස්සන මල් වර්ග, එළවලු වර්ග පවා ගොඩාක් හිටවල තියෙනවා. ඉතින් මේ මගේ ගාඩන් එකේ තවත් පොඩි දවසක්. මිනි තක්කලි, පපරිකා ගොඩාක් හැදිලා තියෙනවා. මිනි තක්කලි ගහේ තක්කලි පුදුම රසයි. පපරිකා ගහේ පපරිකා පිරින්න හැදිලා. ඉතින් මේවා නම් ඔයාලට නොපෙන්න බැරි දේවල්. වම්බටු ගහේ තව තව හැදෙන්න පටන් අරගෙන. ඒවල මලුත් ඇවිල්ලා. ඒ විතරක් නෙමෙයි මගේ තක්කලි ගස්වල තක්කලි හැදිලා ඔන්න ඉදෙන්නත් පටන් අරගෙන. පේනව නේද රතු පාට ලොකු තක්කලි, කහ පාට චූටි තක්කලි පිරිලා. ඔයාලා දැන් මේ දකින්නේ මම සම්ප්ලව හිටවපු විදිහ. මම මේ පැකට් එකේ තියෙන ඇට පහල තියෙන චූටි චූටි බ්ලොක්ස් වල හිටවලා තමයි මෙන්න මේ විදිහට හිටවලා දැන් ඒව ලොකු වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ සේර ගහක්.
මේවා නම් ජපානේ හොයාගන්න නැහැ. මේක මගේ අම්මා ලංකාවෙන් ඉඳන් ජපානයට එනකොට ගෙනාපු සේර අත්තක් හිටවල තමයි ওই ලුකු වෙලා තියෙන්නේ. මේක නම් මගේ අම්මා හිටවපු පැලයක්. මේ තියෙන්නේ අපි හැමෝම දන රෝස්මරි. කොණ්ඩෙට හොඳයි කියනවනේ. ඉතින් ඒ නිසාම තමයි මම මේ රෝස්මරි පැලේකුත් හිටවගෙන තියෙන්නේ. මේ නම් මිනිට ඔබට ගහේ අසන්න ගන්න මේ තුන්වෙනි වතාව වෙන්න ඕනේ. මට ඉතින් ආසය තුනහා මම මේ විදිහට වෙලක් කඩලා ඒ වෙලාවෙම කාලත් බලනවා. දැන් මේ යන්නේ කහපාට තක්කලි කඩන්න. ඉතින් ඒවත් චූරිය චූටි බල්බ් වගේ දිලිසි දිලිසි තියෙනවා. දැක්කාම හරි ආසයි. අදත් මිරිස් තිබ්බා. පපුරික ගහෙත් පපුරික සෑහෙන්න හැදිලා තියෙනවා. මං දැන් මේ ලෑස්ති වෙන්නේ පපුරික කඩන්න. මේ තියෙන්නේ අද දවස් ඇතුළත ගත්ත අස්වැන්න. ජූලි 12. ඒ කියන්නේ මම මේ බ්ලොග් එක අප්ලෝඩ් කරන්න හිතන් ඉන්න දවස්. දවල් කුමාරි මල් සෑහෙන්න පිපිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පපුරික ගහේ තවත් තවත් පපුරික හැදිලා බර වෙලා තමයි තියෙන්නේ. කලින් පොඩියේ හිටවපු තක්කලි ගස් දැන් සෑහෙන්න ලොකු වෙලා ගොඩාක් පැතිරිලා ඒ වගේම ගෙඩි මල් ගොඩාක් හැදිලා තියෙනවා. හැබැයි මේ වගේ තක්කලි ගස් තුනක් හිටවගත්තොත් මාසයක් දෙකක් යනකම් තක්කලි නම් කඩෙන් ගන්න ඕන වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි සම්ප්ලව සූර්යකාන්ත මල් ඔන්න මලුත් පිපිලා තියෙනවා. ඉතින් ඔය විදිහට මේ සැරේ ලොග් එකත් ඉවර වෙනවා. තවත් ලස්සන ලොග් එකකින් ලබන සතිය හම්බ වෙමු. ගිහින් එන්නම්.